සෞඛ්‍ය අමාත්‍යාංශයට සතුටු වෙන්න පුළුවන්ද තමන් හරියට අවදානම ජනතාවට sannivedanaya කරනවා කියලා. ඒක තමයි අපි අහන ප්‍රශ්නේ. මිනිසුන්ට අපි කොච්චර දොස් කිව්වත් මිනිසුන්ට කොච්චර අපි බැන්නත් ජනතාව වගකීමක් නැතුව හැසිරුණා කියලා කිව්වත් අපි ඇඟිල්ල දික් කර ගන්න ඕන අපි හරියට අවදානම ජනතාවට sannivedanaya කරලා තියෙනවද? ජනතාවට අපේ පද්ධතිය ගැන විශ්වාසය ගොඩනැගෙන පරිදි අවදානම අපි sannivedanaya කරලා තියෙනවද? ඒතරතුරු ජනතාවට දීලා තියෙනවද? බරපතල අඩුපාඩු අපි දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා අවදානම sannivedanaya කිරීම සාර්ථක වුණොත් තමයි ජනතාව වගකීම් සහගතව හැසිරෙන්නේ. ඒක ලෝකෙ මේ අනුගමනය කරලා තියෙන ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශයන් තුන අපේ තව ශක්තිමත් කළ අපි අනුගමනය කරනවා තව ශක්තිමත් කළ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතකොට දැනට කොහෙද අවදානම ලංකාවේ තියෙන්නේ? අපි කලින් කතා කළා ලංකාවේ ප්‍රධානම අවදානම තියෙන කේන්ද්‍රයේ විදිහට බස්නාහිර පළාත. ඔව් තාමත් බස්නාහිර පළාතේ තමයි කේන්ද්‍රයේ තියෙන්නේ. නමුත් බස්නාහිර පළාතේ තිබිච්ච කේන්ද්‍රයේ අර තියෙන බර එහෙම නැත්නම් ඒකේ තියෙන බැරෑරුම්කම දැන් ටික ටික අනිත් පළාත් වලට ලීක් වෙනවා. එහෙම නැත්නම් අනිත් පළාත් වලට ටික ටික සංක්‍රමණය වෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් උදාහරණ විදිහට අපි ගත්තාම මේ දෙවෙන් රැල්ල වෙලාවේදී සමස්තයක් විදිහට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 30%ක්ම වාර්තා වෙලා තියෙන කොළඹ නගර සභා සීමාව ඇතුළේ සංඛ්‍යාත්මකව 12,500කට එහා පැත්තේ ගානක්. සමස්ත රටේ සිද්ධ වෙලා තියෙන මරණ වලින් 55%ක් වෙලා තියෙන්නේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ. මේ වර්ග කිලෝමීටර 30ක් 40ක් වගේ පොඩි සීමාව ඇතුළේ තමයි සමස්ත 65,610ක් වර්ග කිලෝමීටර තියෙන රටේ වර්ග කිලෝමීටර 30ක් 40ක් අතර ඒ භූමි ප්‍රදේශයක තමයි සමස්ත මරණ වලින් 55%ක් වෙලා තියෙන්නේ. දැන් අපිට මේක ගැන මේවා දත්ත නෙමේද? මේවා ගැන හිතලා අපි තීරණ ගන්න ඕනේ නැද්ද? දැන් අපි දකිනවා ඊට පස්සේ මේ වගේම ජනගහනත්වයේ තියෙන ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශවලත් අපි මේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අමාරුකම් අපි දැක්කනි. විශේෂයෙන් නැගෙනහිර පළාත් සමහර ප්‍රදේශ, ඊගාවට බණ්ඩාරගම ප්‍රදේශ, අටලුගම් ප්‍රදේශයේ අපි දැක්කනි. දැන් මාස දෙකකට ආසන්න කාලයක් වෙනවා අටලුගම අපි හුදකලා කළා. ඒතකොට දැන් තිබුණට වඩා හොඳ තත්ත්වයකට ඇවිල්ලා තිනවා. දැන් අපි අන්තිමට කරපු ඇන්ටිජන් පරීක්ෂාවල වලින් සැලකිය යුතු ප්‍රමාණය නෙගටිව් ඇවිල්ලා තිනවා. අපි පොසිටිව් රේට් එක ගත්තාම 30-40 තිබිච්ච අටලුගම දැන් ඉන්නේ 5-6 මට්ටමට අඩු වෙලා තිනවා. ඒක හොඳ තත්ත්වයක්. ජනතාවගෙන් යම් මට්ටමකට දැන් ලැබෙන සහයෝගයත් එක්ක ඒක හොඳ තත්ත්වයක්. නමුත් මේ තියෙන අවදානම විශේෂයෙන් අපි සැලකිල්ලට අරගෙන මේ මොහොතේදී බස්නාහිරෙන් එළියේ ව්‍යාප්ත වෙන මේ අවදානම අපි දැක්කයි රත්නපුර නගරය ආශ්‍රිතව මේ මැණික් වෙළඳ පොළ ආශ්‍රිතව මතුවෙච්ච තත්ත්වේ PCR එකත් ප්‍රතික්ෂේප කරන තැනට සමහර තැනට ගිහිල්ලා. දැන් මේ විදිහට ජනතාව දිගින් දිගටම හැසිරෙන මේ අවදානම මේ ඇයට හරියට ග්‍රහණය වෙලා නැති හින්දා එනිසා කරුණා කළා මේ අවදානම හරියට sannivedanaya කළා ඒ තැන්වල ජනතාවගේ සහයෝගය ගන්න අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන් වෙනස් කළා ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. Breaking.lk